අසුදා දෙන්නම් පාන්දර හැරුණේ නැත. ප්‍රේමා කතන්දරේ තේරුම් ගත්තායි. දෙන්නම් නින්දට යන්නට ඇත්තේ රෑබෝවී විය යුතුය. ප්‍රේමා දෙන්නාටම හැරෙන්නට නොකිය ඒ නිසායි. මං කිරිකෝප එකක්ම හදන් ආව ලොකුනෝනා. රෑ ඉඳලා බඩගින්නේ. ප්‍රේමා සුජාතාට කෝපි ගෙනවිත් කිව්වායි. රෑ බත් කෑවා ප්‍රේමා. රෑ දෙකට විතර කෑවේ මගේ ඉතින්. කොල්ල බත් එකක් ගෙනාවනේ. අපි තුන්දෙනා මේක කෑවා. ඒක තමයි එහෙනම් දෙන්නම තාම නිදි. එයා පුදුම දරුවෙක් ප්‍රේමා. ඇයි කියන්නේ සාගර ගැන බව ප්‍රේමා දනී. අනේ මන්දා. ගිය ආත්මෙක ලොකුනෝනගේ බඩක ඉපදිලා ඇති. මටත් එහෙමයි හිතෙන්නේ ප්‍රේමා. මේ වෙන්න යන දේ නම් ලොකුනෝන වෙන්න දෙන්න එපා. බේබිගේ ජීවිතේම ඉවරයි. ප්‍රේමා කියන්නේ දිල්ලාර ගැන බව සුජාතා දනී. ඒක වෙන්න මන් දෙන්නේ නැහැ ප්‍රේමා. මගේ දරුවන්ට මං ඉන්නකල් දුකක් දෙන්නේ නැහැ. ප්‍රේමා ගියපසු සුජාතා දිගටම සිටිය සපෝගෙනේ. කෙල්ලගේ අහිංසක ජීවිතයට දිය හැකි උතුම්ම දේ කොමද්ද? දයාවෙම ඇයට තෝරා දී ඇතයි සුජාතාට සිතුනි. සපෝ නැගිටි 9ට පමණි. ඒ වෙද්දිත් පතණිය අඳුරින් බරව තිබුණි. හිරු එලාසන නොපායන මෙවන් දිනයක නැගිටින්නට සිතින්නේම නැත. සපෝ කුස්සියට යන්නට ගොස් නැවත නිකමට මෙන් නිහාපස කාමරට එබුණායි. ඔහුත් මල්ලී තුරුල්ලී නිඳියේ. සපෝ ටික වෙලාවක් එදෙස බලා උන්නායි. සුජාතාද පැමිණ කාමරට එබුණේ එවිටේ. අයියයි මල්ලී වගේ නිදි. මල්ලිටත් තුරුල් කරන් ඉන්නව නම් දවසක් උනන් නිදාගනි. සුජාතා කිවේ සිනාබරවය. හොඳද අම්මා දැන්? අර රෑ බත් එක කෑවට පස්සේ ඇඟට පණක් ආවා. කද්දී ඇයි අම්මව මතක් කළේ? සබෝ කිව්වේ බිම් බලාගෙන. ඇයට ඕනා වූයේ තමාටත් වඩා ඔහු අම්මට ආදරය කරන බව පෙන්වන්නටය. එහෙම මතක් වෙන පුතෙක් ඉන්නේ එකත් කොච්චර දෙයක්ද? ගිය කුලියට දීලා සල්ලි ටිකක් අරන් ඇවිත් මොනාරි කරන්න කියලා. කොල්ලට පටන් ගන්න කියන්න. මාත් කීයක් හරි දෙන්නම්. එයා අම්මේ තැනකට එයි. අලුතින් තැනකට එන්න දෙයක් නෑ පුතේ. එයා ඉන්න තැනට කොල්ලෙක් ඉන්නේ කලාතුරකින්. සබෝට අම්මාගේ වදන් වලින් පුදුමාකාර සැනසීමක් දැනුනේ. ප්‍රේමා අද අපි ඉන්දියාපකමු. අර වාගේ මාර රහ පරිපොහොද්දයි හාල්මස්ස බැදුමයි පොල් සම්බෝලයි එක. ප්‍රේමා ලස්සනට සිනාසුනායි. ඊයේද පෙරේදද උදේ හදන්නේ මොනවද කියලා අහතිනම් කිවි ඔය මොනාරි හදන්න කියලා. අද තමා සපෝ පිටිපසෙන් ගොස් ප්‍රේමාව වැළඳගත්තායි. ඇයි කියලා දැන දැන පල් කරන්න එපා වස්තුවේ. අනේ ඉතින් මම විහිළුවටනේ කිව්වේ. හදමු. මං දන්නවනේ බේබියෝ. ඉතින් හදන්න ගත්තා. සපෝ ප්‍රේමා ඉන්දියාප හදන්නට පිටියන් යාරු බලා උන්නායි. රැල්වා වෙනේද? එතකොටත් බේබි අතනමද? මං හිටියා. එතන චුට්ටක් නිින්දත් ගිහින්. මල්ලි ඇවිත් ඇහැරෙව්වේ. ඔහු ඔය එන ගමනක් නෙමේ. බේබි නිසා ආවේ. මං දන්නවා ප්‍රේමා. සපෝ කුස්සියේ දොරළඟ උළුවස්සට බරවි ඇත පතනේ දෙස බලාගෙන වුණායි. රෑ කෝපිත් හදාගෙන. මායි හැදුවේ. මං හිතුව මල්ලි හදලා කියලා. මං හදන කෝපි රහයි කියන්නේ. බේබි කෝපි හදලා නෑනේ. සපෝ සිනාසුනායි. දවසක් රෑ හැරිලා ඉන්නවා දැකලා මං හදලා දුන්නා. තාම මොනව වෙලාද දන්නේ නෑ. ප්‍රේමා සිතේ බිම් බලාගෙනේ. මොකද hina වෙන්නේ? සපෝ ඇසුවේ ප්‍රේමාගේ අමුතු hinaව දැකේ. නෑ බේබි මොනවත් නෑ. ඈත පතනේට අවුරෙල්ලක්වත් වැටි නැත. ඒ නිසා මුළු පතනේ බිමම අඳුරය. බේබි මං තේ හැදුවා. මල්ලිව හැරවන්නද? මන් දෙන්නම් සීයාගේ තේ. මන් දුන්නා. සපු සපුමල්ගේ සාගරගේ තේ දෙකම ගෙන ගියායි. යද්දි දෙන්නාම නිදියේ. ඇයට ඒක තබා දෙදෙනා දෙසම් බලා උන්නායි. ඔහු නිදාගෙන සිටිද්දී පාළුවේ සපු ඔහුගේ වතට අතක් තබන්නට ගොස් නැවතත් ගත්තායි. ඇඳ මත ඉඳගෙන ටික වෙලාවක් උන්නේ යලිත් ඔහුගේ උරතලයට සුරත් තබුවායි.
ඒ උණුසුම් සුරතේ පහසෝ ඉඳගෙන උන්නේ ආශාවෙනි. එහෙම මේ සුරත තිබෙනවා නම් හොඳයි ඔහුට සිතුනේ. සාගරයි මුදු අණින් ඇය ඇසුවාය. ඔහු හැමම අනිත් පැත්තට හැරුණේ. පුදුමයකට මෙන්න ඔහුගේ හිස නැවතුනේ. ඇගේ උකුල අසලේ. එහෙම මේ හිස මේ උකුලට තබන්නට ඔහුට සිතුනේ. තේගිනවා. අනේ ඔහු නැගිට්ටේ කලබලෙනි. තාම නිදි. සපුමල්ව පරිස්සමින් තුරලි මිදුව සාගර කීවේ. සපුත ඒක ඔහුට දී යන්නට හැරුණාය. මිස් ඇහැරුණේ එදිනෙත් දෙස බලාගෙනමේ. එයා මිස බඳීද? ඔහු ඇසේ පුදුමාකාර ලෙසනි. සපු ඔහුගෙන් දෙනෙත් නොගෙනම් බලා උන්නාය. කවුද? දිල්හර. ඇයි එහෙම ඇහුවේ? මං නරක හිණියත් එක්කා. සපු දෙනෙත් බිමට බරගලාය. ඒක නරකම හිණියක් තමයි. එහෙම වෙන්නේ නෑ නේද? නෑ. සාගර ලස්සනට සිනාසුනේ. දිල්ලාරව බඳින්නේ නැතයි කියද්දි ඔහුට මෙතරම් සතුටක් ආවියයි. ජයන්ත සුජාතාට කතා කළේ දහවලේ. ඔහුගේ හඬ ඇහෙද්දීම සුජාතාට මහා පියක් දැනුනේ. සුජාතා, රැයට ගෙදර කෑමක් ලෑස්ති කරන්න ඕන. කාටද ජයන්ත? සුජාතා ඇසේ පුදුමේනි. මාත් වේලස්සන එනවා. මේ බණ්ඩාරවල හොඳම බිස්නස්මන් කෙනෙක්. මං අද රෑ ඩිනර් එකට ඉන්වයිට් කළා. මට ගොඩාක් උදව් කරපු කෙනෙක්. මං ලෑස්ති කරන්නම්. කී දෙනෙක් විතරද ජයන්ත? එයා එයාගේ වයිෆුයි පුතයි. පුතා ළඟද යුනිවර්සිටි එකකින් අවුට් උනේ. දැන් ඩොක්ටර් කෙනෙක්. බණ්ඩාරවල හොස්පිටල් එකට අලුතින් වැඩට ආවේ. හොඳ කොල්ලා. සුජාතාගේ දෙපාන්තයේ සිට සීතල වීගෙන ආවේ. ව්‍යාපාරිකයාගේ පුතාගෙන විශේෂයෙන් කියන්නේ ඇයි? සුජාතාවන් බලන්නකෝ. හොඳ කොල්ලා. සුජාතා ඉතින් අපේම කොල්ලා වෙච්ච දිල්හරට කැමති නෑනේ. ඔන්න මේ කොල්ලට නම් මොනවත් කියන්න එපා. කොල්ලව දැක්ක දවසෙන් මට මතක් වුණේ සපුව. සුජාතා දුරගතනේ අල්ලාගෙන උන් අත වෙවුලනට වගේ ආවේ. දැන් මේ කෙල්ලව බලන්න දෙන්නේ. සුජාතා ඇසුවේ ඇවිලිමින් මෙනි. එහෙමම නෑ. කෝකට සපුට හොඳට අඳවන්න. ඩොක්ටර් කෙනෙක්. සපුට හොඳට ගැළපෙනවා. ඒත් ජයන්ත. ඇයි සුජාතා මට මගේ පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න දෙන්න. මං හිතන්නේ දරුවෝ ගැන තමයි. සුජාතා හැමම නිහඬවුවාය. ඇගේ දැස්වලට කඳුළු නැගිනි. ඒ පුතාටත් මැරි කරන්න හොඳ තැනකින් හොයනවා. බහුල එකම පුතා. එයාලට මට කියන්න දෙයක් නෑ. සපෝ දැක්කම යාළම් පුතාට ප්‍රපෝසල් කරයි. මට විශ්වාසයි. සුජාතාට දැන් කියන්නට දෙයක් නැත. හොඳට කෑම ටික හදන්න. තාත්තරත් කොහෙවත් යන්න එපා කියන්න. මං කියන්නම්. සපෝත් කැමති වෙයි. වැදගත් කොල්ලෙක්නේ. ඒත් දැන්මම කියන්න එපා. හොඳයි. සුජාතා දුරකතනේ තබා හැමම ඉඳගත්තායි. ඇගේ හිස කරකවෙන්නට මෙන් ආවේ. මේ සිදුවන්නට යන්නේ කුමක්ද? සුජාතාට කෙල්ලගේ අහිංසක මුහුණ මෙමෙමෙවි පෙනුනි. ඇගේ ජීවිතයට මේ වෙන්නට යන දේවල් කෙල්ල දන්නවා නම් තිල්ලාරට කෙල්ලව දෙන්නට එරෙහිව ලෙස මේ දේටත් විරුද්ධ විය නොහැක. එසේ කිහොත් එහි තේරුම කුමක්දයි ජයන්ත අසනු ඇත. අද එන කෙනා කොහොම කෙනෙක් විය හැකිද? ඒ ගැන කෙල්ලට කියනවාද? සුජාතා ප්‍රශ්න දහසකට මැදි වූවායි. මේන පිරිමි ළමයා වෛද්‍යවරයෙකි. ඔහුගේ තාත්තා බණ්ඩාරවෙල ව්‍යාපාරිකයෙකි. සපෝ දෙන්නට ඇති ප්‍රශ්නය කුමක්දැයි ජයන්තයට විරුද්ධ වූ තසනු ඇත. එවිට දෙන්නට පිළිතුරක් නැත. කෙල්ලගේ ජීවිතය ගැන කොහොම තීරණයක් ගන්නදැයි සුජාතා සිතුවාය. සුජාතා උන් අසුනෙන් නැගිට මිදුලේ බංකුවක් තබාගෙන මල්කපන සාගරත් සපු මොළොත් සපෝ දෙස බලා උන්නාය. හේතුවක් නැතුම සුජාතාගේ දැස් පෙඟී ගියේ. සමහරවිට කෙල්ලට මේ එන කෙනා සමග විවාහවන්නට සිදුවෙන ඇත. තමාට ඒට ඉරේව කිසිවක් කරන්නට ඉඩක් නොලැබුණු ඇත. ගෑනු දරුවෙක්ව කොහොම සදාකල් ගෙදර තියාගත නොහැක. දීග දිය යුතුය. දුවෙක් හදන හැම අම්මා කෙනෙකුගේම හීන හොඳ කෙනෙකුට දුව දීමේ. ඒ ගැන අම්මා කෙනෙක් හීන දකින්නේ
දුවක් වැඩිවියට පත් වූ දිනවල සිටේ. කවර ප්‍රශ්න තිබ්බත් ජයන්ත සපුවට පණමින් ආදරය කරන බව සුජාතා දනී. ඉස්සර දහසක් රාජකාරි මැද ඔහු ගෙදර දුවගෙන එන්නේ කෙල්ලව ටිකක් තුරුළු කරගෙන ඉන්නටය. මට හරිගිය සපෝ ඉපදුනාට පස්සේ ඔය කතාව ජයන්ත දසදහස් වතාවක් කියා ඇත. තාත්තා බණ්ඩාරවෙල්ටම ගොස් කියූ පසු ජයන්තත් දිල්ලාර ගැන දෙවරක් සිතන්නට ඇත. මේ යෝජනාව ඔහුගේ ඔළුවට ඉන්නට ඇත්තේ ඉන් පසුය. තරුණ වෛද්‍යවරයෙකුට දීනිය දෙන්නට කිසිදු දෙමෝපියෙක් විරුද්ධ වන්නේ නැත. ඒ ගැන දෙවරක් සිතන්නටද ඕනා නැත. ජයන්තත් හිතන්නට ඇත්තේ එහෙමය. ඊටත් වඩා ඔහුගේ ප්‍රියා ප්‍රකට ව්‍යාපාරිකයෙක්. එහෙම වේ තිබේදී තමාට හීලින්නේ ඇයිද සුජාතාට තේරෙන්නේ නැත. ඇය තවත් වරක් සුන්දර ජබරස් මල් පොහොරක් අත තබාගෙන ඉන්න සපුව දෙස බැලුවාය. සියල්ල දරාගෙන ඉන්නව ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නැත. හැමෝගෙම ජීවිතවල දෛවයක් ඇත. ඒ දෛවයට කොහොමඩත් එරෙහි වන්නට නොහැක. එරෙහි වෙන්නට ගියා ගියද අවසානට පැමිණ ඇත්තේද දෛවය ගෙන්න තැනටමයි. සමහරට මේන දරුවා හොඳ කෙනෙක් වෙන්නටද පුළුවන්. කලාතුරකින් වෝ හොඳයි ඉඳි. එහෙම බලද්දි ජයන්තද වැරදි නැත. තාත්තා කෙනෙක් ලෙස ඔහුද හැම පැත්තෙම කෙල්ලව සතුටින් තබන්නට හැකි කෙනෙක්ව සොයන්නට ඇත. මේ ජීවිතයේ පතන හැම දෙයක්ම එලෙසම ඉටු විය යුතුයි නියමයක් නැත. අප ප්‍රාර්ථනා කරන ලෝකයේම එලෙසම ලැබේන මේ ජීවිතේ නොවේ. ජයන්ත සමග විවාහ වෙද්දි ආදරය ගැන විවාහ ජීවිතය ගැන දුටු සුන්දර සීන සියල්ල විවාහයේ තෙමසක් තුල තමාගේ පය පාමුලම විසිරී ගියාරු සුජාතාට මතකේ. ඒත් එයයි කියා ජීවිතේ හැරදමා යන්නට බැරි විය. හැරදමා යන්නට තැනක්ද නැති විය. පැතු ජීවිතේ අමතක කර පපුවේ සංගවාගෙන ලද ජීවිතයේ සමග ජීවත් වනට හැම ගෑණියෙක්ටම සිදුවේ. ඩයනා කුමරිටවත් පැතු ලෝකේ හිමුවේ නැත.